දාහත්වන සියවසේ අගභාගය වන විට ලන්දේසීන්ට යටත්ව පැවති රටවල් ඉංග්‍රීසීන්ගේ යටත් විජිත බවට පත් වුණි. දාහත්වන සියවස වන විට මෙරට ලන්දේසීන්ට යටත් විජිතයක් වූ නිසා මෙරටද ඉංග්‍රීසි යටත් විජිතයක් බවට පත් වුණි. ශ්‍රී ලංකාවට ගොඩ බැස වසර දෙකක් වැනි කෙටි කලකින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය තහවුරු කර ගැනීමට ඉංග්‍රීසීන් සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකාවේ අවසන් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජුද සිරබාරයට ගත්. 1815 මාර්තු 2 දින මහනුවර මගුල් මඩුවේදී උඩරට ප්‍රධානීන් සහ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා අතර උඩරට ගිවිසුම අත්සන් කෙරුණි. එමකින් ඉංග්‍රීසිට රාජ්‍ය බලය හිමිවුවද අවස්ථා කිහිපයකදී දේශප්‍රේමීන් ඊට විරුද්ධව සටන් පැවැත්වූ. එහි කැපිපෙනෙන සටනක් වන්නේ වෙල්ලස්ස සටනයි. දිනෙන් දින එම කැරලි වැඩිවීමත් සමග මේ පිළිමදව සොයා බැලීමට 1829 වසරේදී කෝල්බ්‍රුක් කොමිසම පත් කෙරුණේය. ඒ කොමිසමට අඩුව එතෙක් කල රජයට පැවති වෙළඳ ආධිපත්‍ය අහිමි වූ අතර ඒවා ප්‍රතිසංස්කරණයක්ද සිදු විය. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය ආධිපත්‍ය නිසාවෙන් ශ්‍රී ලංකාවේ බෞද්ධ ධර්මයට හානි සිදු විය. ඊට එරෙහිව නැගී සිටි විරුවන් අතර විගටුවත්තේ ගුණානන්ද හිමි වැනි පැවිදි උතුමන් මෙන්ම අනගාරික ධර්මපාලතුමා වැනි ගිහි අයත් හෙනරි ස්ටීල් ඕල්කට්තුමා වැනි විදේශීය පුද්ගලයන්ුත් කැපී පෙනුනි. 1922 වන විට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු බ්‍රිතාන්‍ය ධජය යටතේ කිරීමට ශ්‍රී ලංකා ජාතික සංගමය විසින් බ්‍රිතාන්‍යයන්ගෙන් ඉල්ලා සිටි. අතර ලංකා කම්කරු සංගමය සර්වජන ඡන්දය ඉල්ලා බ්‍රිතාන්‍ය පාලකයන්ට බලපෑම් කරමින් තිබුණි. මෙම බලපෑම්වල ප්‍රතිඵලයක් හැටියට 1924 මැනින් ආණ්ඩු ක්‍රමය ක්‍රියාවට නැගුණි. ඒ අනුව සීමිත ඡන්දයෙන් විවස්ථාදායක සභාවට 49 දෙනෙකු ස්වදේශිකයන්ගෙන් පත් කර ගැනීමට තීරණය කෙරුණි. 1931 වසරේ සිදු වූ ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ ශ්‍රී ලංකිකයින්ට සර්වජන ඡන්දය හිමි විය. ඒ අනුව දේශපාලන පක්ෂ මෙරට බිහි විය. ලංකා සම සමාජ පක්ෂය හා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඒ අතර කැපී පෙනෙන මෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂ විය. 1944 වසරේ දෙසැම්බර් 14 වන දින ශ්‍රී ලංකාවට පැමිණි සෝල්බරි සාමිවරයා ප්‍රමුඛ ඔහුගේ නියෝජිතයින් ලංකාවට පැමිණ දේශපාලන නායකින් සමග සාකච්ඡා කොට 1945 වර්ෂයේ නොවැම්බර් මාසයේදී සෝල්බරි යෝජනා ක්‍රමය රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළහ. ඒ අනුව එය ඡන්ද 51කින් රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී සම්මත විය. මෙලෙස ක්‍රමයෙන් ශ්‍රී ලංකාව තුළ ස්වදේශික පාලනයක් ඇති විය. ශ්‍රී ලංකාවේ දේශපාලන වංශකතාවට නව පෙරළියක් ලබා දෙමින් එක්සත් ජාතික පක්ෂය පිහිටවීම සිදු විය. 1947 වර්ෂයේ ජූනි 18 වන දින රාජ්‍ය මන්ත්‍රණ සභාව ඇමතු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ශ්‍රී ලංකාවට ඩොමිනියම් තත්වයේ නිදහසක් ලබා දීමට මහරජු තීරණය කර ඇති බව ප්‍රකාශ කළේය. ඒ අනුව 1947 වසරේ ජූලි 1 වන දින අවසන් රාජ්‍ය මන්ත්‍රණ සභාව පැවැත්විණි. 1947 වර්ෂයේ සැප්තැම්බර් 20 වන දින ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විණි. ආසන 42ක් දිනා ගනිමින් එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ කිහිපයක්ගේ සහාය ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුව පිහිට වූ අතර එක්සත් ජාතික පක්ෂයේ හි නායක ඊ සේනානායක මහතා ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා බවට පත් විය. මේ අතරතුර කාලයේදී ශ්‍රී ලංකාවේ නිදහස් පනත පාර්ලිමේන්තුවේදී සම්මත විය. 1947 වසරේ දෙසැම්බර් 1 වන දින ලංකා නිදහස් පනත අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය දෙසැම්බර් 2 දින වැඩි ඡන්දයෙන් සම්මත විය. ඉන් අනතුරුව ලොස්ට ආධිපතිවරයා නිදහසේ පනත කියවීමෙන් අනතුරුව පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාවේ නිදහස් දිනය ලෙස නම් කෙරුණි. ඒ අනුව 1948 වසරේ පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාවේ ප්‍රථම නිදහස් සැමරුම සිදු විය. නිදහසේ සැබෑ අරුත සැබෑ ලෙසම අත්විඳින අද යුගයේ මිනිසුන් ලෙසින් දියුණු රාජ්‍යයක පෙරමගු ලකුණු සිව්දෙසි දක්නට ලැබෙන සමයක සෝභා දහම සුරකිමින් දේශයේ දියුණුව උදෙසා ශ්‍රී ලාංකිකයන් ලෙසින් එකට පෙළ ගැසී 73 වන නිදහස් උළෙල අභිමානයෙන් සමරමු.